නෑ. විල්පත්තු නඩුව සම්බන්ධයෙන් නඩු කීපයක් තියෙනවා. මේ නාගානන්ද දාල තියෙන කෙල්ලින්ම විල්පත්තුව විනාශ කිරීම සම්බන්ධයෙන් තව නඩුවක් තියෙනවා. එකක් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණේ, ඒ නඩුව නම් අල්ලලා විසිකලා. තව නඩුවක් තියෙනවා, ඒකේ තියෙන විල්පත්තුව තව ගොඩාක් ප්‍රදේශවල පණ විනාශය සම්බන්ධයෙන් එන්නේ නඩුව සම්බන්ධයෙන් තමයි විනිශ්චයකාරයවරයා ඉවත් වුණේ. මේ නඩුව නැවත එනවා ලබන මාසේ. රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව පවරා ඇති නඩුව. ඇත්තටම මේවා අපි අධිකරණයට යන ඕන ප්‍රශ්න නෙවෙයි. රටේ රාජ්‍ය පාලකයෝ මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබට දැනුම් දෙන්න ඕනේ. 27-28 කියන වගන්ති වලින් කියන්නේ අපේ සෑම පුරවැසියෙක්ගේ වගකීම තමයි රටේ තියෙන වෘක්ෂලතාදිය, වනය, ස්වභාව දහම ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම වගකීම. ඒකට එහෙම නොකරන අවස්ථාවේදී අපි එකාමෙන් හඬනා ගන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය කරවන අයගේ බරපතල වගකීමක් මේ ආරක්ෂා කරන එක. ඔබට පේනවා ඇති දැක්කම මහා පිළිකුල් සහගතයි මේ කරන වැඩ. මේ තියෙන ඝන වනාන්තරයේ කපලා මේ කරන අපරාධයේ හමුවේ නිහඬව ඉන්න මිනිස්සු මට කියන්න වචන නැහැ. මේ මිනිස්සු ගැන මොනවද කතා කරන්න කියලා. ආයේ මේ නාගානන්ද නඩු දානවා කියන එක නෙමෙයි මෙතන අවශ්‍ය කරන්නේ. ඔහු ඉදිරිපත් වෙන්නේ කව වෙනුවෙන්ද? කවුද ඔහුට මේවට ආධාර කරන්නේ? මේ සෑම දෙයක්ම සත්ත පහක ලාභයක් අපේක්ෂාවක් නැතුව කළේ ඔබේ අයිති ආරක්ෂා කරන්න මිසක් ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඇයි? ඔවුන්ගේ ගමන වෙනස්. නාගානන්දගේ ගමනත් සාමාන්‍ය නීතිඥයෙකුගේ ගමනත් අහසට පොළොව වගේ. නාගානන්ද ලබන්නේ තෘප්තිය ආස්වාදයේ, නිස්සරණේ ලබන්නේ මොකෙන්ද? ආස්වාදයේ ආදීනව ඔහු දන්නවා. ඔවුන් ලබන්නේ වෙන ආස්වාදය. ඔහු ඒ කිසි දෙයක සැපයි සුඛයි සුවයි කියන එක පිළිගන්නේ. ඒකයි ඔහුගේ උන්ගේ වෙනස. ඒකින්ද ඔබ කරුණාකර කණ්ණාඩිය ගලවන්න. ගලවලා බලන්න මෙයා කවුද? ඇයි මෙයා ඉදිරියට ආවේ? 2019 ඉඳලා 2009 ඉඳලා 2019 දක්වා මේ ගණන ප්‍රබල සටන දැන් ඔබට දන්නවනේ. නීතිපතිවරයාත් කිව්වා ගිය අවුරුද්දේ මැයි මාසේ 15 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබ ඇවිල්ලා එංගලන්තයෙන් ආපු චරපුරුෂයෙක් කියලා. ඒකින්ද දැන් ඔබේ මව්බිම ඉතාමත්ම අවදානම් තත්ත්වයකට මුහුණ දෙන්න තියෙන අවස්ථාවක්. ප්‍රඥාවෙන් හිතන්න. මාතෘභූමිය ගැන ඔයිට වැඩි උනන්දුවක් දක්වන්න. අපි එකාමෙන් එකතු වෙලා මේක අපි කරමු.